විශේෂයෙන්ම ඊයේ මේ රටේ විභාග ඇගැයි මධ්‍යස්ථානවල ගුරුරු විශාල ප්‍රමාණයක් ඇගැයි වලින් ඉවත් වෙන්න කටයුතු කරලා තිබුණා. මේ ආණ්ඩුවේ තකතිරු මරි මෝඩ තීන්දු නිසා තමයි මේක මේ වෙලා තියෙන්නේ. මේ ආණ්ඩුව අසමත් වෙලා තියෙන ඇගැයින් පටන් ගන්න කලින් ඒ ගුරුවරුන්ගේ දැනුවත් කරමින් ඔවුන්ගේ දීමන සම්බන්ධයෙන් දැනුවත් කරමින් ඔවුන්ට නිශ්චිතභාවයක් හදන්න. ඔවුන් අසමත් වෙලා තියෙන නිශ්චිතභාවය හදන්න. ඒ නිසාම අද ගුරුවරු ඇගැයින් මධ්‍යස්ථානවල ඉවත් වෙලා රට පුරාම මේ ඇගැයින් අර්බුදයකට ගිහිලා තිබෙනවා. මේක හරහා මේ ආණ්ඩුව හිතාමතා මේ ඇගැයින් අර්බුදයට යනවා කියන සැකය අපිට මතුවුණා. ඊ අපේ විභාග කොමසාරිස්වරයාගේ අධ්‍යාපන ඇමතිවරයාට දුරකථනින් කතා කළා මේ සම්බන්ධයෙන්. ඒකට විසඳුම් හරියට ලැබුණේ නැහැ. අද දවසේ අපි විභාග කොමසාරිස්වරයාත් ඒ වගේම ඇමතිවරයා සමග අපි දීර්ඝ ලෙස සාකච්ඡා කළා. ඒ අනුව ඇමතිවරයා ලිඛිතව විභාග කොමසාරිස්ට මේ වන විට දැනුම් දීලා තිබෙනවා මේ දීමනා වැඩි කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය කරන නිවේදනය මේ ගුරුවරු වෙත ලබා දෙන්න කියලා. ඒ අනුව අද දවස තුල මේ නිවේදනය විභාග ඇගැයි මධ්‍යස්ථාන වෙත ලබා දෙන බවට තමයි සඳහන් කළේ. විශේෂයෙන්ම 2022 උසස් පෙළ ඇගැයීම් සඳහා ගෙවන ලද රුපියල් 2000ක දෛනික දීමනාව ඒ ආතරයටම 2023 උසස් පෙළ ඇගැයීම් වල මේ වන නිරත වන ගුරුවරුන්ට ගෙවන්න ඔහුගේ පැත්තෙන් මේ අවශ්‍ය කරන ලිඛිත දැනුවත් කිරීම කළා තිබෙනවා. ඒ වගේම අපි ඉල්ලීමක් කරා මේ ගෙවන ගාසු කිසිසේත්ම වර්තමානයට ගැලපෙන්නේ නැහැ. ඒවා ඉදිරියේදී වැඩි කරන්න කටයුතු කරන ලෙස අපි ඉල්ලා සිටියා. කෙසේ වෙතත් අපි දකිනවා මේ තීන්දුව කලට වේලාවට නොගැනීම නිසා ඇගැයීම් ක්‍රියාවලිය අර්බුදයට යවලා තිබෙනවා. කෙසේ වෙතත් අපි හිතනවා අපිට මේ රටේ දරුවෝ වෙනුවෙන් දෙමව්පිය වෙනුවෙන් දැවැන්ත වගකීමක් තිබෙනවා. ඒ නිසාම තමයි ඊයේ දවසෙත් අද දවසෙත් ගුරුවරු මේ ඇගැයීම් වලින් ඉවත් වුණාට පස්සේ අතරමැදි පාර්ශ්වයක් ලෙස ගුරු විදුහල්පති වෘත්ති සමිති සන්ධානයේ මැදිහත් වෙමින් මේ ප්‍රශ්නේ निराකරණය කරගන්න අපි මැදිහත් වුණේ. අපි ගුරුවරුන්ගෙන් ඉල්ලනවා දැන් මේ කාරණයත් එක්ක ඔබේ අවනතභාවය ප්‍රකාශ කරලා ඇගැයීම් වලට යන්න. අපි ලබන සතියේ වන විට මේ ප්‍රශ්නේ විසඳුනේ නැත්නම් නැවත මේ පිළිබඳව මැදිහත් වෙන්න අපි සූදානම්. දැන් මේ රටේ සමස්ත ඇගැයීම් මධ්‍යස්ථානවල ගුරුවරු එළියට ඇවිල්ලා තියෙන්නේ. දැන් මේ ක්‍රියාවලිය තුල විභාගයේ බලපතල බාධාවක් වෙලා තියෙන්නේ. මේකේ සම්පූර්ණ වගකීම අධ්‍යාපන අමාත්‍යාංශය සහ විභාග කොමසාරිස්වරයා බාර ගන්න ඕනේ. මොකද ඇගැයීම් ක්‍රියාවලිය ආරම්භ වෙනකොටම මේ සඳහා ගෙවිය යුතු දීමනාව පිළිබඳ ඔවුන්ට පැහැදිලි කිරීමක් කළ යුතුව තිබුණා. ඒක කළේ නැහැ. එතකොට දැන් ගිය අවුරුද්දේ ලබා දුන්න දීමනාව වෙනුවට අඩු දීමනාවක් තමයි ලබා දුන්නේ. ඉතින් කොහොමද කට්ටිය ඇගැයීම් කරන්නේ? අපි මේ ඇගැයීම් දීමනාව වැඩි කරන්න කියලා තියෙද්දී ගිය අවුරුද්දේ දුන්න එකවත් දුන්නේ දෙන්න තමයි තීරණයක් කරන් තියෙන්නේ. එතකොට මේක තත්ත්ව තුළ තමයි ගුරුවරු ඇගැයීම් මධ්‍යස්ථානවල එළියට ආවේ. අද දවසේ සෙසු මධ්‍යස්ථානවලත් කට්ටිය එළියට ආවේ. ඒක නිසා තමයි අද ආරම්භ වීමට නියමිත ඇගැයීම් මධ්‍යස්ථානවල ගුරුවරු එළියට ආවේ. ඒක නිසායි. ඒක නිසා මේකේ වගකීම ගන්න ඕනේ විභාග කොමසාරිස්වරයා සහ අධ්‍යාපන අමාත්‍යාංශය. දැන් මේකෙදී දැන් ඊයේ දවසේ අධ්‍යාපන අමාත්‍යාංශයේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කළාට ඒ නිවේදනයේ සම්බන්ධයෙන් පැහැදිලිතාවයක් නොතිබුණ නිසා අද දවසේ විභාග කොමසාරිස්වරයා සමග ගුරු විද්‍යාලවල සන්ධානයට අපි සාකච්ඡාවක් කළා. මේ සාකච්ඡාවේදී පැහැදිලිවම කිව්වා ලිඛිතව සියලු මධ්‍යස්ථාන වලට මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමක් කරන්න ඕනේ මේ 2010 දීමනාව ගෙවනවායි කියන කාරණාව.